උද්වේගකර ඌද සටන් කාමී ගතියෙන් යුතු පාප ග්‍රහ කණ්ඩායමට ඇතුළත්ව කුජ ග්‍රහයා විශේෂයෙන්ම සියලු ආරක්ෂක අංශවලට ඇතුළත් අයට ශාරීරික අභ්‍යාස ක්‍රීඩා අංශවල නියුතු අයට අධිපතිත්වය දරන බව ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උගන්වලා තියෙනවා. නීච වීම යනු කවුරු නුවත් ග්‍රහයෙක් ඌවත් අන්තිම පහත් තත්ත්වයට පත් වීමයි. එහිදී සිදුවෙන්නේ කොතෙක් හැකියාවන් හා දක්ෂතාවයන් තිබුණද ඒවා යටපත් වී එම හැකියාවන් වලින් ප්‍රයෝජන ලබා ගැනීමට අපහසු වීමයි. කුජ ග්‍රහයා තාක්ෂණික යාන්ත්‍රික ක්‍රියාකාරකම් වලටද අධිපතිකම දරන බව කියා තියෙනවා. සිරුරේ ලේ ධාතුවට අධිපති දෙවන අතර ඕනෑම අයෙකුගේ සහෝදර කාරකයා ද වෙනවා. එම මතයට අනුව මෙම කුජ ග්‍රහයා නීචව සිටීම නිසා ඉහත සඳහන් කළ අංශවල ප්‍රගතියට බාධා ඇතිවීම සිදුවෙන්න පුළුවන්. ජීවීන් අතර වාද ભેද, කැරලි කෝලහල, හදිස්සි අනතුරු, ලේ ගැලීම්, තරුණ කණ්ඩායම් අතර ගැටුම් වැනි දේ ඇතිවෙන්න පුළුවන්. කුජ නීචය මෙවර සිදුවන ආකාරය ගැන සලකා බලන ඉතා දිගු කලක් එම කුජ නීචයේ අයහපත් ප්‍රතිඵල ලැබෙන බව පෙනී යනවා. 2025 ජුනි 7 වැනිදා තෙක්ම මේ අනිඩු විපාකවලට මුහුණ දීමට පොදුවේ ලෝකවාසීන්ට සහ රටවැසියන්ට සිදුවන බවක් පෙනී යනවා. මෙවර කුජ නීචය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයාට අයත් කුම්භ ලග්නයේ උදාව තිබියදීමය. මේ අවස්ථාවේ ආත්ම කාඩක රාජ කාඩක රවි ග්‍රහයාද නීච රාශිගතව සිටින අතර එම රවි නීචය 2024 11 පස්වැනි දින දක්වා පවතිනු ඇත. මෙම පිහිටීම රජයන්ට රාජ ප්‍රධානීන්ට සුබ නොවන නමුත් අප රට කුම්භ රාශියට අයත් වන නිසා මහජනතාවගේ බලය සුබව උපරිම වශයෙන් පවතින අතර රජයේ මහජනතාව වෙත සානුකම්පිත අයුරින් මිනිසුන්ගේ හඬට ඇහුම්කන් දෙමින් සුබවාදීව කටයුතු කරනවා. මුදල් තත්ත්වයේ තරමක් අඩු විය හැකි වාතාවරණයක් ඇතිවන නමුත් ඒ අහිතකර තත්ත්වයක් කරා නොයන බවද මට පෙන්වුම් කරනවා. රටේ නව ප්‍රබෝධයක් ඇතිවෙනවා. මෙම කුජ නීචය හේතුවෙන් ඒ ලග්න හිමියන්ට ඇති විය හැකි සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ සලකා බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම මුලින්ම මතක් කරන්න කැමති ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. මේෂ ලග්නය. මේෂ ලග්නයේ ලග්නාධිපතියා වන්නේ මෙම කුජ ග්‍රහයාය. එම ග්‍රහයා නීච වෙන්නේ ලග්නයේ සතර වැන්නේය. සතර වැන්න හදවත ආශ්‍රිත ශරීර කොටසකට අයත් වෙනවා. නිෂ්පල ගමන් බිමන් අධික වෙනවා. දැඩි වෙහෙස මානසික තත්ත්වය පිරිහීම හදවත ආශ්‍රිත රෝග ලේ ගමන පිළිබඳ දෝෂ ඉහළ යෑම මොළයේද විවිධ ප්‍රශ්නාකාරී බලපෑම් නිසා නොයිව සිලිමත් ගතියක් ඇති වෙන්න පුළුවන්. යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගනිමින් කටයුතු කළ යුතු වෙනවා. රෝගී තත්ත්වය ගැන විමසිලිමත් වෙන්න. ලග්නය. සිකුරු ග්‍රහයා හත්වැන්නේ කේන්ද්‍රගතව සිටින නිසා සඳු ග්‍රහයාගේ පිහිටීම නිසා වෘෂභ ලග්න හිමි අයට තදබල අපලයක් නැහැ. සුබ බල ගේනවා. එහෙත් ඔබගේ ආත්ම ශක්තිය පහත වැටීම බාල සහෝදර සහෝදරියන්ගේ ජීවන තත්ත්වය පහත වැටීම කිසියම් මුද්‍රාපාදයක් වැළඳීමෙන් රෝගී වීමටත් හේතු වෙනවා. දරුවන් සිටින අයගේ දරුවන්ගේ දියුණුව ගැන සොයා බැලිය යුතු වෙනවා. වෙහෙසකර නව රැකියා ලාභ තිබෙනවා. මිතුන ලග්නය. කතා
බහේදී වෙනදාට වඩා කල්පනාකාරී වෙන්න සිද්ධ වෙනවා. හිතවත් අය පවුලේ සමීපතමයන් අමනාප වීමට හෝ ඔබ ගැන වැරදි වැටහීම් ඇති කර ගැනීම සිද්ධ වෙනවා. ගෘහ ජීවිතය හා රැකියා ස්ථානයේ අපහැදිලි හා නොකමැති තත්වයකට මුහුණ දීමද සිදුවන අතර මානසික සුවය පහත වැටෙන කරුණු ඉදිරිපත් විය හැකිය. විදේශ ගමන් නිසා පාඩු ලාභ ඇති විය හැකිය. බොහෝ ධන හානිද යෙදෙනවා. කටක ලග්නය තම හැකියාවන් දක්ෂතා යටපත් වීමෙන් ආත්ම අභිමානය පහත වැටෙනවා. සෙනසුරු අෂ්ටම ඒරාස් දෙකේද තිබෙන නිසා හදිස්සි අනතුරු වසංගත රෝග පාසලේ සිට සිදුවෙන්න පුළුවන්. හිසට හිස ප්‍රදේශයට තුවාල අනතුරු යෙදීමට ඉඩ තිබෙනවා. ඉවසීමෙන් ප්‍රවේශමෙන් දුරදිග සිතා බලා කටයුතු කරන්න. තාක්ෂණික විද්‍යුත් අංශවල කරන රැකියාවන් ගැනද වෙනදාට වඩා කල්පනාකාරී වෙන්න. සිංහ ලග්නය සිංහ ලග්න හිමියන්ට සෑම අතින්ම අකුණ ගෙන දිය හැකි අන්දමේ ග්‍රහ පිහිටීම් යෙදී තිබෙනවා. හදිස්සි අනතුරු වලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ආත්ම විශ්වාසය අඩුවන අතර ඔබේ දක්ෂකම් හැකියාවන් යටපත් වී යන අන්දමේ කඩතරකාරී තත්ත්වයන් නැතිවෙන්න පුළුවන්. ආදරය විවාහය තුළ අසමගිතා නොගැලපීම් වාදභේද ඇතිවෙන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන්ට අවිවේකී තත්ත්වය තුළ හිස මනස අවුල් වන විවිධාකාර ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ තිබෙන කාලයක් බව පෙනී යනවා. සැලසුම් කරන දේ හරියාකාරව ක්‍රියාවට නැගීම අපහසු වෙනවා. ආදරය පිළිබඳව නොයෙකුත් ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඉවසීමෙන් සෑම දෙයක්ම කරන්න. විදේශගත අයගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. තුලා ලග්නය සම ඵල ලැබෙන කාලයකි. පවුලේ අය අතර සුහදශීලී භාව වර්ධනය වෙනවා. පෙර පැවති උද්වේගය අඩු වෙන්න පුළුවන්. සෙම් කෝප රෝග උණ රෝග පහසුවෙන් වැළඳීමට ඉඩකඩ ඇති කාලයකි. ජීවිතයේ එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වෙනදාට වඩා වැඩි වේගයක් ඇති කරගත යුතුය. වෘශ්චික ලග්නය සුවය සැපය සහිත මුල් දින කිහිපය ගත වනු ඇත. ලොකු බලාපොරොත්තු කිහිපයක් ක්‍රියාවට නැගීම සඳහා වෙහෙස නොබලා වැඩ කටයුතු කිරීමට උනන්දු වෙන්න. අජීර්ණ රෝග පහසුවෙන්ම සෑදීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ආහාර පාන ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. දුව දරුවන්ට මදක් අපල අගුණ ගෙන දෙන කාලයකි. සිතන දේ ඒ අවිරිම ක්‍රියාවට නැගීමට ඔවුන් සැරසෙනු ඇත. ධනු ලග්නය ලග්නාධිපති සතුරු රාශිගතව සයවැන්නේ සිටිනවා. කුජ නීච අතවැන්නේය. කඩතරකාරී කාලයක් බව පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතය රැකියාව වැනි දේවල් වලින් අපහසුවට ලක් වෙන්න පුළුවන්. ආදායම් පහත වැටි දුෂ්කරතාවලට ලක්වන බවක් පෙන්නුම් කරනවා. ගමන් බිමන් වලදී වෙනදාට වඩා කල්පනාකාරීව ප්‍රවේශමෙන් සෑම දෙයක්ම කරන්න. මකර ලග්නය ලග්නාධිපති බලවත්ව සිටියදී දෙවැන්නේ සිටීම නිසා එම බලවත්ව සිටීමේ ප්‍රයෝජනය නිසි ලෙස නොලැබීමට ඉඩකඩ තියෙනවා. හොඳ ආහාර පාන ලැබෙන ප්‍රීති උත්සව වැනි දේට සහභාගී වීමද ඉඩකඩ තියෙනවා. ගෙදර දොරේ භූමියේ අයහපත් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. පොළව ගිලා බැසීම් ණයයම් වැනි දේකට ඉඩකඩ තිබෙනවා. හවුල්කරුවන් උදව්කරුවන් සහකරු සහකාරියගේ සහයෝගය නොලැබී යෑමද ඉඩකඩ පවතිනවා. ඕහෝ ඇය අසනීපයකට ලක් වෙන්න පුළුවන්. කුම්භ ලග්නය කුම්භ ලග්න හිමියන්ට නම් මේ කාලය සුබයි. උනන්දු ඇතිව වැඩ කළොත් ජීවිතයේ බොහෝ අවශ්‍යතා පහසු කරගන්න පුළුවන්. සතුට ලැබෙනවා. ධනය ලැබුණද වියදම් අධික වෙනවා. ප්‍රධානීන් රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්නාකාරී තත්ත්වයන්
නීතිමය ගැටලු ආදී ඇති වෙන්න පුළුවන්. බුද්ධිමත් කටයුතු කර ගැටලුකාරී තත්ත්වයන් අවම කරගන්න. මීන ලග්නය මීන ලග්නයේ උපන් ග්‍රහ බලය සුබව තිබේ නම් ඔබට බය වෙන කාරණාවක් නැහැ. විවිධාකාර කල්පනාවන්ගෙන් මොලේ අවුල් යන කාලයකි. හිසිත පහළ වැදීම වැටීමෙන් අනතුරු ගැටීමෙන් අනතුරු සිදුවේ හැකි කාලවකවානුවක්. උදර ප්‍රදේශයේ දැවිලි ගතිය හෝ සැත්කම් වැනි දේට කරුණ යෙදෙන බවක් පෙන්වුම් කරනවා. සෑම අතින්ම ප්‍රවේශම් වෙන්න ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා.